ඉතින් අලුත්ම එක තමයි තැන් තැන් වල කියන්න පටන් අරන් තියෙනවා මේ ඡන්දේ පහුගිය මැතිවරණේ ප්‍රතිඵල මගඩියක් වෙලා තියෙනවා කියලා මහනුවරෙන් තමයි මේ ආරංචිය මුලින්ම ආවේ ඊට පස්සේ මම දැක්කා අර පාලිත තෙවර පෙරම හොඳ මිනිසයා අපේ මිත්‍රයා සුදත්ත තිලක්සිරිත් එක්ක කරපු සංවාදෙදී ඕකම කියනවා ඉතින් ඒ සංවාදය ඇහුවාම පාලිත තෙවර පෙරමුණ කියන්න තියෙන්නේ ඔයා හරි හොඳයි සමාජ සේවයක් කරනවා ඒ වුණාට තමුන් වැරදි ක්‍රියාමාර්ග අරගෙන වැරදි තීරණ අරගෙන ඊපස්සේ ওই විදිහට ලෝකයේ එක එක්කිනාට බැන අන ගාලා තේරුමක් නැහැ දොස් කියලා තේරුමක් නැහැ ප්‍රසිද්ධියේ මහජන සේවය කරන එක හරි හොඳයි හැබැයි ඔය වගේ වැඩක් නැති කතා නම් කියන්න එපා මේ ඔක්කොමත් හරි අපේ ජන බලවේගයේ සීන් එක අපේ ජන බලවේගයේ සීන් එක තමයි සීන් එක ඒකේ කාටවත් පාර්ලිමේන්තුවට යන්න ඡන්ද ලැබුණේ නැහැ හැබැයි මේ මැතිවරණ ක්‍රමය අනුව ලැබුණු ඡන්ද ප්‍රමාණය නිසා එක් මන්ත්‍රී ධූරයක් හිමි වෙලා තියෙනවා එතකොට කාවද ඒකට නම් කරන්න කියන ප්‍රශ්නේදී මාර වැඩේනේ උනේ ලේකම් මැතිවරණ කොමසාරට ලියුමක් දීලා එයාට පාර්ලිමේන්තුව යන්න ඕනේ කියලා ඊට පස්සේ විරිය පැල්ල ගිහිල්ලා තව කොයිද ඉතින් හතර වටින් ඡන්ද වැටිලා අර ඉස්සර හෙළවුරු මේ වගේ කට්ටියක් ඇතුළට ආවනම් ඒක ඇවිල්ලා තුනේ ඕමනේ ඉතින් දැන් පැහැදිලිනේ ඕගොල්ලන්ට බණ දහමක් කියාගෙන කරගෙන ඉන්නවා මිසක් මේ වැඩේ හරියන්නේ නැහැ කියලා සමාජ සේවය කරන්න පාර්ලිමේන්තුම යන්න ඕනේ නැහැ දැන් ওই ඥානසාර හැමදෙරෝ කරන්නේ එළියෙන්ද ඒක හරියට කරගෙන හිටියනම් ඇති ওই පාර්ලිමේන්තු කෙලියට ගියාම වෙන්නේ ඔන්න ඔය වගේ දෙයක් අනිත් එක තමයි ඉතින් අතුරුලී රතන උන්නාසෙත් එක්ක වැඩ කරන්න මේ ලෝකයේ ඉන්න කිසිම ජගතෙකුට පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ. ඒකින්ද සාමාන්‍යයෙන් පෞද්ගලික මට්ටමේ මිනිසුත් එක්ක හිතවත්කම් සම්බන්ධකම් පවත්වන්න බැරි මිනිස්සු දේශපාලනය කරන්න යන්න හොඳ නැහැ. අසාර්ථකයි. ඒ වගේම කාලය ධනය ශ්‍රමය කාගේ කාගේත් නාස්තියක්. ඉතින් මේ වගේ දිගින් දිගටම ඔප්පු වෙච්ච සත්‍ය කාරණා තවදුරටත් බොරු කරන්න කවුරු හරි හදනවනම් ඒගලන්ට අපිට කියන්න තියෙන්නේ බුදු සරණයි කියලා. මෙච්චරයි. රත්නපුරේ ඉරණම් සාගත දේශපාලනය ගැන අපි පෞගේ දවසක වීඩියෝවක විස්තරයක් කළා. ඒ ගැන අපේ පියදස්සන හාමුදුරුව අපිට තවත් විස්තරයක් කමෙන්ට් එකකින් ලියලා වෙලා තිබුණා. ඉතින් අදත් අපි කියන්නේ මේ රත්නපුරේ දේශපාලනය රත්නපුරේ දේශපාලනය කියලා කියන්නේ රත්නපුරේ දේශපාලනයමත් නෙමෙයි. ඒක සාම්පලයක් හැටියට අරගෙන අපිට ඕනනම් මුළු ලංකාවෙම ගම්පලාත්වල දේශපාලනය ගැන හිතන්න පුළුවන්. ඉතින් අද අපි කියන්න යන්නේ රත්නපුරේ දේශපාලනයේ තවත් එක සිද්ධියක් ගැන. මගේ තාත්තගේ ගම රත්නපුරේ, මම ඉපදුනේ රත්නපුරේ, මම කුඩා කාලේ පාසල් ගියේ රත්නපුරේ. ඉතින් ඒකින්ද මට රත්නපුරේ ගැන කතා කරනකොට පොඩි වෙනම ෆීලිං එකක් තියෙනවා. ඕනම කෙනෙකුට ඒක හිතා ගන්න පුළුවන් නේ. ඒකින්ද මට මේ කතා කරන දේ ගැන දැනුම තොරතුරු වගේම හැඟීමකුත් තියෙනවා. අපි චොකාමල්ලි ගැන කතා කරා. ඊට පස්සේ චොකාමල්ලිගේ ගෝලෝ අපට කතා කරා. හැබැයි ඉතින් හොඳම දේ තමයි අපි මේ ග්‍රාමීය චණ්ඩි එකෙකුටවත් බය නැති එක. ඒක මේ ග්‍රාමීය චණ්ඩි හැම එකෙකුටම පැහැදිලිව කියන්න ඕනේ. අපි කවුරුත් උඹලට බය නැන්නේ. චණ්ඩි ඉන්නේ ගම්වල විතරක් නෙමෙයි. චණ්ඩි නගරවලත් ඉන්නවා. හැබැයි ඔය නගරවල ඉන්න චණ්ඩි ඉන්නේ ඒගොල්ලන්ගේ බලය ඒගොල්ලෝ තහවුරු කරගන්නේ ඔය විෂමද්‍රව්‍ය කුඩු අසීස් ගංජා කසිප්පු වගේ දේවල් විකුණලා ඒවෙන් හම්බ කරගන්න සල්ලි වලින් සහ ඒවට බඳගන්න පිරිස අනුව තමයි ඒගොල්ලන්ගේ ජීවිතේ පිරිස් බලය නිර්මාණය කරගන්නේ. ඔය ග්‍රාමීය චණ්ඩින්ගෙත් ඔය පැත්ත ටිකක් තියෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ගේ තියෙනවා වෙන විශේෂත්වයක්. ඒක තමයි ඒගොල්ලන්ගේ ගමේ පරම්පරාව කුලය ධනය බලය ඒ අනුව නිර්මාණය වෙන පිරිස් බලය අන්න ඒ හයිකාරකම තමයි බොහෝ දුරට තියෙන්නේ. ඒක ඊටාම වැඩවසම් හයිකාරකමක්. අර නගරේ චණ්ඩි උන් ඇවිල්ලා මේ අලුත් චණ්ඩිනේ මේගොල්ලෝ පරණ චණ්ඩි. මේ ග්‍රාමීය චණ්ඩින්ට ඒගොල්ලන්ගේ පුංචි ලෝකේ තමයි මේ මුළු ලෝකෙම මේ මුළු විශ්වයම. හැබැයි නාගරික චණ්ඩි ඔය බකට් ඇරිලා මතකයිනේ ගාමිණී කොන්සේකගේ චිත්‍රපටයේ සක්විති සෝයේ දයරාජ පක්ෂගේ කතාව.
ඒකේ බකටරි කියන්නේ නාගරික ඡන්දය. ඒ නාගරික ඡන්දය දන්නවා ඒගොල්ලන්ගේ පුංචි ලෝකයට අමතරව තවත් ලෝක තියෙනවා. ඒ වගේම මේක ලොකු විශ්වයක් කියලා. හැබැයි ග්‍රාමීය ඡන්දින්ට ඒ අවබෝධය නැහැ. ඒකෙන් ඉඳලා නාගරික ඡන්දින්ගෙන් සිද්ධ වෙන අනතුරට වැඩිය උන්ගෙන් සිද්ධ වෙන හානියට වැඩිය හානියක් මේ මෝඩ අහංකාර උද්දච්ච ඒ වගේම සමහර වෙලාවට ඊටම තිරිසං විදියට හැසිරෙන ග්‍රාමීය ඡන්දින්ගෙන් මේ රටට වගේම ලෝකෙට සිද්ධ වෙනවා. මීට මාස කීපයකට කලින් අකාලේ මිය පරලොව ගිය රත්නපුරේ හිටපු මන්ත්‍රී රංජිත් සොයිසා පොහොට්ටුවේ මන්ත්‍රී රංජිත් සොයිසා බොහොම කෙසඟ සිරුරක් තිබුණු සාමකාමී පෙනුමක් තිබුණු මිනිසෙක්. ඒ වුණාට මිනිහා දේශපාලනය කරලා තියෙන්නේ කොහොමද කියලා දැන් අපිට පැහැදිලි. එයාගේ පුතයි එයාගේ බිරින්දෑයි ඒක අපිට පැහැදිලි කරනවා දැන්. ඒකයි අද අපේ මාතෘකාවෙන් අපි රත්නපුරේ හිටපු මන්ත්‍රී රංජිත් සොයිසාගේ පුතාට කතා කරන්න හිතුවේ. අඩෝ පොඩි සොයිසා ඔබ ඡන්දියෙක්දද? ලංකාවේ තියෙන කැත දේශපාලනයක්. ඒක හින්දා මිනිහා මැරුණාම ගෑණිට දෙනවා ඡන්දෙ ඉල්ලන්න. මේක අදයියේ නෙමෙයි. බණ්ඩාරනායක මැරුණාම සිරිමාව ඡන්දෙ ඉල්ලපු තැන ඉඳලා මේක කෙරීගෙන යනවා. දිගටම 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 සමහර විට ස්වාමියා සමහර විට සහෝදරයෙක් සහෝදරියක් සමහර විට පුතා දුව මෙහෙම තමයි මේක සිද්ධ වෙන්නේ. මොකද්ද මේ විකාරය? මේක කැතම කැත දේශපාලනයක්. මේක වැඩවසම් දේශපාලනයක්. රංජිත් සොයිසා මැරුණාම රංජිත් සොයිසාගේ බිරිඳම එන්න ඕනිද ඡන්දෙ ඉල්ලන්න? මොකද්ද මේ වැඩේ? තොණ්ඩමන් මැරුණාම තොණ්ඩමන්ගේ පුතාම එන්න ඕනිද ඡන්දෙ ඉල්ලන්න? එතකොට මහින්ද රාජපක්ෂගේ පුතා නාමල් රාජපක්ෂ ඡන්දෙ ඉල්ලන්නම ඕනිද? දේශපාලනය කරන්නම ඕනිද? ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ පුතා දේශපාලනය කරන්නම ඕනිද? දෙන්නම පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනිද? පුදුම වැඩේ කියන්නේ මේ මේවා ඉල්ලන කරන මිනිසු වෙනමයි, මුන්ට ඡන්දෙ දෙන මිනිසු ඒ වහල්ලු හිතා ගන්න බෑ. තාත්තවයි පුතාවයි දුවවයි අම්මවයි ආච්චිවයි සීයවයි ඔක්කොම පාර්ලිමේන්තුවට ආරිනවා. මේක දැන් බහුරූකෝලමක් වෙලා ඉවරයි. රටේ ඉන්නේ මෝඩ මිනිතු නම් තව කමන්නෑ ගියමුකෝ. මේ චැනල් වල ඉන්නේ උන්, ටීවී චැනල් වල, රේඩියෝ චැනල් වල, පත්තර වල ඉන්නේ උන් මේවා විශේෂාංග වැඩසටහන් කරනවා. පාර්ලිමේන්තුවට මෙවරපත් වී ආ පිය පුතු ජෝඩු ජෝඩු අරගෙන ඒව පින්තූර දාලා පින්තූර පෙන්නමින් විස්තර කියමින් එහෙම කරනවා. අපිට කියන්න තියෙන්නේ උඹලගේ ජනමාධ්‍ය හොඳයි ළමේකට දීපල්ලා. මේ රටේ අන්තාසරණ හිඟානෝකා හිඟා කන මිනිසුන්ගේ දාඩිය මාංශය රීරි මාංශය ඌරගෙන කන මේ කාලකන්ණි දේශපාලකයෝ උන් මදිවට තව උන්ගේ පුත්තුයි දూరుයි අම්මලයි තාත්තලයි ආච්චිලයි සීයලයි සේරම ගෙනහල්ලා මේ මිනිසුන්ව බිම දාගෙන පෙරලගෙන පොඩි පට්ටම් කරගෙන විනාශ කරලා දාන්නයි හදන්නේ. ඒකට මිනිසුන්ගේ ආරක්ෂාවට ඉන්නවයි කියන ජනමාධ්‍යකාරයෝ එකතු වෙලා ලැජ්ජයි. යකෝ මේක වැඩවසන් කාලයක් නෙමෙයි, මේ මිනිසු නිදහසේ ඉන්න කාලයක්. ඒවා සිද්ධ වුණත් ඒවා පෙන්වන්න එපා, ඒවට විශේෂාංග පවත්වන්න එපා, ඒවට පෙරහැරවල් පවත්වන්න එපා. ඒවා ඔහෙ සිද්ධ වෙලා ඒවා වඳ වෙලා යයි. ඒවා තව කල් පවතින්න බෑ. හැබැයි ඔය ජනමාධ්‍යයේ ඉන්න මිනිස්සු ඕවා උඩදදා පෙන්නකොට මේවා තවත් තවත් උත්තේජනයට ලක් වෙනවා, තව තවත් උනන්දු වෙනවා. ඒවා ගැන නිකන් ඉන්නේ වුණොත් උන්ගේ පුතාලා දූලත් මේකට එවන්න හදනවා. අන්තිමට මේක පෞල් සංසාවක් වෙලයි නවතින්නේ. දැන් අර සාටක දාගත්ත නිකන් හිතන්නකෝ රාජපක්ෂලා දැන් කී දෙනෙක් ඉන්නවද ඔගේ? දැන් ඔක්කොම සාටක දාගෙන අපි හිතමු පින්තූරයක් ගැවුවයි කියලා. මාර අමුතු එකක් නෙනේ. ඔහොම ඔහොම ටිකක් කල් ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට තව අවුරුදු 15කින් 20කින් විතර යකෝ කුරහන් සාටකේ දාගත්තේ උන් 225 හිටියොත් එහෙම කියන්න බෑ. එහෙම වෙන්න පුළුවන්. මේ රටේ වුණොත් එහෙම රාජපක්ෂලා කිව්ව ගම උන් ඡන්ද දෙනවා. අර අර මාතර කොල්ලෙකුට දීලා තියෙන්නේ ඌ බන්දන්නේ නැහැ. ඒ ලෙවල් කරලා ආපු හාදෙක් වගේ ඒ ඡන්ද දෙනවා. අර කිව්ව කතාව වාරි බන්දුල කුණවදන පොල්ලෙල්ලක් දැම්මත් රාජපක්ෂ කිව්වොත් ඡන්ද දෙනවා. පුතුම වහල් කාලකන්ණි ටිකක් ඉන්නේ මේ රටේ. මේක කලාවෙත් සිද්ධ වෙනවා. මේක ඉන්දියාවෙත් එහෙමයි. මේක පුදුම කර්මයක්. ඉතින් සමහරව ආඩම්බරෙන් මේව ගැන ප්‍රෝග්‍රෑම්ස් කරනවා. ලේ සහ ලය. ඒ කියන්නේ එකම ලේ තියෙන උන්ට විතරයි සින්දු ගන්න පුළුවන්. ඒ ලේ පිට
ගියොත්ෙම උඹට සින්දු කියන්න බෑ. කියන්නේ තාත්තලා පුතාලා අම්මලා දූලා එහෙම තමයි සින්දු කියන්නත් ඕනේ. පාර්ලිමේන්තුවට යන්නත් ඕනේ එහෙමයි. මේ වගේ ගොබ්බ ප්‍රෝග්‍රෑම්ස් වලට ඔය චැනල්ස් වල ඉඩ දෙනවා. අපිට නම් ඇත්තටම පුදුමයි. දැන් මේ ඒවා යටින් දුවන ඒ කතාව යටිපෙළ ස්ටෝරි බිට්වීන් ද ලයින්ස් ඒක ගැන කිසිම හැඟීමක් නැහැ. මේව දන්නේ නැතුව කොහොමද ජනමාධ්‍ය කරන්නේ? ඇයි ඉතින් අපේ රටේ වෙන කලා හැකියාවන් තියෙන මිනිස්සු නැද්ද? තාතල පුතල අම්මල දූල විතරද ඉන්නේ? ඒක මාර වැඩන්නේ. එතකොට සිද්ධ වෙන්නේ අර දේශපාලනේ සිද්ධ වෙන එකමනේ. ඒ තක්කඩි කමමනේ කලාවේ සිද්ධ වෙන්නේ. හැබැයි ඒගොල්ලොම වෙන තැනක සාකච්ඡාවකදී අර දේශපාලකයන්ට පයින්නවා. මේක පරම්පරාව ගේනවා තාත්තගෙන් පුතාට යනවා එහෙම එහෙම කියලා. අපි අන්තිමට තමුණුත් කරලා තියෙන්නේ ඒකමයි. තමුණුත් බල්ලා තියෙන්නේ කොහොම හරි තමන්ගේ පුතාව නළුවෙක් කරන්න. තමන් නළුවෙක් නම් තමන්ගේ පුතාව නළුවෙක් කරන්න. තමන් ගායකයෙක් නම් තමන්ගේ පුතාව ගායකයෙක් කරන්න. එහෙම තමයි උත්සාහ කරලා තියෙන්නේ. එහෙම නොකරපු අයත් ඉන්නවා. ඒගොල්ලන්ට අපි ස්තුතිවන්ත වෙනවා මේ 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 දූෂණයට හවුල් නොවුනට. කවුරු හරි ළමෙක් ගායකයෙක් වෙනවා නම් නළුවෙක් වෙනවා නම් ඒක තාත්තා අම්මා එහෙමද නැද්ද කියන එක අදාළ නැහැ. හැබැයි ඉතින් මේක බලහත්කාරයෙන් ජනමාධ්‍යට ගෙනහිල්ලා කණෙන් ඇදගෙන ගිහිල්ලා උඹ නටපන් උඹ සින්දු කියපන් උඹ රඟපාපන් කියලා එහෙම ඉතින් මහින්ද රාජපක්ෂ කරන්නේ තෝක. එයාට දැන් ඇවිද ගන්නත් බැරුව ඉඳෙද්දි මේ අගමැතිකම් කරමින් කරන්නේ මොකද්ද? කවදා හරි නාමල් රාජපක්ෂව මේ රටේ ජනාධිපති අගමැති කරන්න. ඕක තමයි එයාගේ සම්පූර්ණ උත්සාහය. හැබැයි ඒක හරියන්නේ නැහැ. නාමල් රාජපක්ෂට සෑහෙන කාලයක් මේ සතත අභ්‍යාසයේ දෙන්න වෙනවා. හරි දේශපාලනය කරන්න වෙනවා. නිවැරදි තීරණ ගන්න වෙනවා. එහෙම වුණොත් එයාට නෙමෙයි කාට වුණත් පුළුවන්. හැබැයි මහින්ද රාජපක්ෂගේ පුතා කියලා එහෙම අගමැතිකම් කරන්න, එහෙම ජනාධිපතිකම් කරන්න ඉදිරි අනාගතයේ මේ රටේ ඒ ගොබ්බ වහල්ලු ඉතුරු වෙන්නේ නැහැ. එහෙම කෑ ගහන, එහෙම ඡන්ද දෙන මිනිස්සු ඉතුරු වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අපේ සම්පූර්ණ ව්‍යායාමය මෙන්න මේ වගේ මෝඩ මිනිසුන්ට මොලේ දෙන එක. ඒක අපි කොහොම හරි කරනවා. මේක වෙනම කතා කරන්න ඕනේ සාකච්ඡාවක්. නෙපොටිසම් කියන්නේ ඥාති සංග්‍රහය. ඒ කියන්නේ තමන්ගේ ඥාතින්ට, හිතවතුන්ට, යාළුවන්ට තමන්ගේ බලය සහ ධනය, තමන්ගේ සාවර තත්ත්වය පාවිච්චි කරලා අවස්ථාවන් ලබා දෙන එක, රැකියාවන් ලබා දෙන එක. ඒක දූෂිත ක්‍රමයක් විදිහටයි ලෝකෙ හැඳින්වෙන්නේ නෙපොටිසම්. අපි වෙලාවක ඒක ගැන තනිකර කතා කරමු. මේ ඔක්කොම කියලා අපිට පෙන්වන්න තියෙන පොඩි වීඩියෝවක්. ඒක තමයි රත්නපුරේ රංජිත් සොයිසගේ පවුලේ අලුත්ම වික්‍රමය. මේ බලන්නකෝ. අපි යන්නේ මේ අභාව ප්‍රාප්ත වූ රංජිත් සොයිසගේ පුතයි බිරිඳයි තව තව හිතවතුන් රැණකුයි මේ තිරිසනුන් වගේ පාරේ හැසිරෙන හැටි බලන්න. මේ තවත් ඒගොල්ලන්ගේම පොහොට්ටු පක්ෂේම ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වන අනුරුද්ධ තිස්සට විරුද්ධව තමයි මේ කෑ ගහන්නේ. අපිට මේ තොරතුරු කියලා එවපු අය කිව්වේ එහෙමයි. ඒ කියන්නේ දැන් රංජිත් සොයිසගේ බිරිඳ ඉල්ලුවනේ මේ පාර. එයාට සහයෝගය දෙන්න නැතුව වෙන එක්කෙනෙකුට සහයෝගය දුන්නයි කියලා තමයි මේ තර්ජනය කරන්නේ. ඕක තමයි අපි කිව්වේ. අපිත් එක්ක බෑ කිව්වේ. ඕක තමයි අපි කිව්වේ. සොයිසා එක්ක බෑ කිව්වේ. සොයිසා ඉන්නකොට කොහොම කරන්න ඇද්ද කියලා හිතා ගන්න පුළුවන් කියලා මං කිව්වේ ඒකයි. සොයිසා පොඩියට හිටියට වැඩේ ලොකුවට කරලා තියෙනවා. පුතා ඒකනේ ඔය දඟලන්නේ. ඒ වුණාට පුතා ඔයාට අපිට කියන්න තියෙන මෙච්චරයි.
ඔයා වගේ පුතාලාට වැඩිපුර වැඩිකල් දඟලන්න බෑ. මේ රට වෙනස් වෙනවා ශීඝ්‍රයෙන්. උඹලා වගේ මෝඩ හරක් දේශපාලනයෙන් විතරක් නෙමෙයි මුළු සමාජ සංස්කෘතියෙම ඉවතට තල්ලු වෙලා යනවා. මේක මේ මැතිවරණයෙන් පස්සේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි නිහඬ කාලේ. මේක ආයුතු ජන රාශියක්. අනිතක මෙතන තර්ජනය කරනවා, කෑ ගහනවා, රටපැලපාලි කරනවා. කෝ මැතිවරණ කොමිසම, කෝ පොලිසිය, කෝ රත්නපුරේ පොලිසිය මොනවද කරන්නේ? බයයිද මුණ්ඩ? එතකොට රත්නපුරේ චණ්ඩී ඉඳලා තියෙන්නේ ප්‍රේමලාල් ජයසේකර චොකාමල්ලි විතරක් නෙමෙයිනේ. මිනී මරලා තියෙන්නේ සුසන්ත පුංචි නිල්මේ විතරක් නෙමෙයිනේ. පැහැදිලිනේ. රංජිත් සොයිසත් මේ අහලපාල ඉඳගෙන පොඩියට පොඩියට වැඩ ටිකක් කරලා තියෙනවා. පුතාටත් පොඩ්ඩක් හොඳට දේවල් ටික උගන්නලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි ඉතින් අපිට මතක් කරන්න තියෙන්නේ ඔය දෙයියන්ගේ රටේ දඟලපු යෝ එක්කෙනෙකුට දෙන්නෙකුටත් නෙමෙයි දඬුවම් ලැබිලා තියෙන්නේ. ඕක තමයි අපි කිව්වේ සොයිසා එක්ක බෑ කිව්වේ කියලා කිව්වට අපි තරහ වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා බෑ කියලා. අපි දන්නවා චොකා මල්ලිත් එක්කත් බෑ කියලා. අපි දන්නවා සුසන්ත පුංචි නිලමෙල එක්කත් බෑ කියලා. ඒ වගේම අපි දන්නවා සොයිසලා එක්කත් බෑ කියලා. හැබැයි මේ පොහට්ටුවේ උඩින් ඉන්න මිනිස්සු තීරණය කරන්න ඕනේ මේ සොයිසලා එක්ක පුළුවන්ද බැයිද කියලා. එහෙම නැති වුණොත් රටේ මිනිස්සු කවදා හරි තීරණය කරයි මේ රොත්තම එක්ක පුළුවන්ද බැයිද කියලා. ඒක කරන බව, එහෙම තීරණ වලට එන බව මේ වාර මැතිවරණයෙන් හොඳ ආකාරව පෙන්වලා දීලා තියෙනවා. අපි ඊයේ වීඩියෝවේ සරත් වීරසේකර සම්බන්ධ කරගෙන කිව්වනේ මේ කාරණාව ගැන. සරත් වීරසේකර නාලක ගොඩ හේවා මේගොල්ලන්ට මහලු කොට ලක්ෂ ගණන් මනාප දීලා මිනිසු යවන්නේ මොකටද? එතෙක් හිටපු විමල් වීරවංශලා ප්‍රසන්න රණතුංගලට උඩින් දාලා යවන්නේ මොකටද? ඒ කියන්නේ ඉතින් අර ක්‍රමයට කැමති නම් ඒගොල්ලොම එන්න එපා. ඒ විදිහට ඉහෙලින් මනාප අරගෙන දැන් පණිවිඩය පැහැදිලිනේ. එතකොට සොයිසලා කොහොමද මෙහෙම දඟලන්නේ රත්නපුරේ? එතකොට රත්නපුරේ සොයිසලා කොහොමද ඒ වෙලාවෙම මේ විදිහේ තිරිසම් පෙළපාලියන්නේ? අපිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගෙන් අහන්න තියෙන්නේ දැන් රත්නපුරේ මිනිස්සු සොයිසලාට බය වෙලා ඉන්න ඕනේද? චොකා මල්ලිලාට බය වෙලා ඉන්න ඕනේද? එහෙම නැත්නම් උන්ට වහල් වෙලා ඉන්න ඕනේද? ඇයි මේවට පියවර ගන්න නැත්තේ? ඇයි මේවා ගැන තමන්ගේ පෞද්ගලික කාලයෙන් හරි කාලයෙන් මිඩංගු කළා යම්කිසි විදියක සාධනීය පියවරක් ගන්න නැත්තේ? මේවට මිනිසු කැමති නෑ. මේවට හුඟක් මිනිසු විරුද්ධයි. ඒ මිනිසු ගොඩක් අපිට කතා කරනවා. ඒ වුණාට හැමෝටම හයිය නෑ මේවට විරුද්ධව කතා කරන්න. මිනිසු අසරණයි. කොඳු කඩලා තියෙන්නේ මිනිසුන්ගේ. ඉතින් ඒකින්ද අපිට සිද්ධ වෙනවා මේ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න. නැතුව මේ අපේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. ඔබට ඒක පැහැදිලිනේ. අපි හැමදාම කියනවා වගේ මේ මෝඩ ග්‍රාමීය චණ්ඩින්ට අපි කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. අපි හැමෝම මේ මෝඩ තිරිසං ග්‍රාමීය චණ්ඩින්ට විරුද්ධව නැගී හිටින්න ඕනේ. ඔබ ඒකට පියවර ගන්න. මේකට අවශ්‍ය හැරවුම මුළු ලංකාවෙම නිර්මාණය වෙලා ඉවරයි. ඉතින් රත්නපුරේ පොඩි සොයිසටයි එයාගේ අම්මන්ටයි අපිට කියන්න තියෙන්නේ ඕ වගේ ගොම් පාට් දාන්න එපා. මහජන අවකාශයේ මිනිසුන්ගේ ගෞරවය විනාශ කරන්න හදන්න එපා. මිනිසුන්ගේ කිව්වේ ඔය ඡන්දිල්ලනේ උන්ගේ නෙමෙයි, ඡන්දෙ දෙන සාමාන්‍ය මිනිසුන්ගේ, තමන්ට ඡන්දෙ දෙන මිනිසුන්ගේ ගෞරවය තියාපල්ලා. මෝඩයෝ වගේ පාරට බැහැලා හොම රඟන්න ලෑස්ති වෙන්න එපා. ඊළඟ ඡන්දෙ වෙනකොට වෙනස් වෙලා හිටියොත් පැවැත්මක් තියෙයි. එහෙම නැති වුණොත් වඳ වෙලා යන්න සිද්ධ වෙයි. විශේෂයෙන් දන්නවනේ දෙයියන්ගේ රටේ කටයුතු කරන විදිය.